රටේ හතරවන ආණ්ඩුව වන ජනමාධ්‍ය සදාචාරාත්මක සහ යහමගට ගෙන යාමේ ප්‍රධාන වගකීම දරන්නේ ඔහුය. තම ජීවන අත්දැකීම් ගුරු කොටගෙන රට සාරවත් දේශයක් කරාගෙන යන ඔහු කරුණාරත්න පරණවිතාන. සුන්දර සබරගමුවේ අගනගරය වූ රුවන්පුරයේ ලෙල්ලුපෙටිය නම් ග්‍රාමයේ උපත ලද ඔහු අධ්‍යාපනයේ හැදෑරුවේ දිප්පිටිගල මහාවිද්‍යාලයෙන් සහ රත්නපුර ශාන්ත ඇලෝසියස් සැන විද්‍යාලවලින්. පාසල් සමය තුලදීම ඔහු අධ්‍යාපනයට ඉතා දක්ෂයෙක් වුණා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රතිඵලය වාර්තා කරමින් කොළඹ විශ්වවිද්‍යාලයට තේරීපත් වූවා. ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයට සමුදෙන් ඔහු දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නේ එංගලන්තයේ යෝක්ෂය බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ. ශිෂ්‍ය ජීවිතයේදීම දේශපාලන චරිතයක් වූ ඔහු 1990 දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාද විය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ලාබාලතම අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් ලේක්හවුස් කතෘ මණ්ඩල අධ්‍යක්ෂ ලෙසත් බොහෝ රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු රැසක්ම ඔහු විසින් දැරුවා. කැනඩාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙසද වසර තුනක කාලයක් ඉතා අග්‍රගණ්‍ය විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික සේවයක් ඉටු කළ ඔහු ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද සේවය කළා. සමාජ චින්තනය ඉදිරියට ගෙන යන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා ලෙස මේ වසරේදී පත් වූ ඔහු මාධ්‍ය සොඳුරු තෝතැන්නක් කරා රැගෙන යාමේ මෙහෙවරෙහි යෙදී සිටිනවා. වසර ගණනක් පුරා සිය ජීවිතය රාජ්‍ය සේවයේ උන්නතිය උදෙසා කැප කළ ගෞරවනීය රාජ්‍ය නිලධාරියෙකු ඔහු අන් කවරෙකුද නොව වත්මන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතායි. අද ඔහු සිය ජීවිතයේ රස මුසු තැන්හි යලිත් සැරිසරන්නට සූදානම්. කරුණාරත්න පරණවිතාන මහතා, ඉතාමත් ගෞරවාදරෙන් පිළිගන්නවා ලයිෆ් වැඩසටහනට ආයිබෝන් කියලා. ආයිබෝන්. අපි හැමෝගෙම ජීවිතයේ මං හිතන්නේ සුන්දරම කාලේ තමයි ළමා කාලය. එහෙනම් අහමු ඔබතුමාගේ ළමා කාලය කොහොමද ගෙවුනේ කියලා. ඔව්, මගේ ළමා කාලය ගැන මට තාම මිහිරි මතකයක් තිබෙන්නේ. මම ඉපදුනේ රත්නපුරේ ලෙල්ලෝපිටිය කියන සුතර ගම්මානේ. ඒ ගමෙත් තව උපගමක් වෙච්චි පාළුගම්පල කියන ඉතාමත්ම දුෂ්කර දුර බැහැර ප්‍රදේශයක. නමුත් ඉතාමත්ම දර්ශනීය ලස්සනක් තිබෙන සුන්දර ප්‍රදේශයක්. සුන්දර කඳු ඇටි, දිය ඇලි, ගංගා, තේ රබර් වතු වලින් පිරිච්ච ලස්සන ගම්මානික. ඒ ගමේ ඉතාමත්ම සාමාන්‍ය පවුලක ඉපදිච්ච කෙනෙක්. මගේ අම්මා තාත්තා දෙන්නම ඉතාම සාමාන්‍ය පන්ති අය. ඒ පවුලේ මම පවුලේ දෙවනිය හැටියටයි ඉපදුනේ. මට අයියා කෙනෙක් ඉන්නවා සහ නංගී සහ මල්ලි. අපි අතර ලොකු වයස් පරතරයක් නෑ, ඔක්කොම එක වගේම අවුරුද්ද දෙකේ පරතරයේ හිටපු අය. ඉතින් ඒ ගමට මම හරි ආදරේ. අදත් මම ඒ ගමට නිතරම යනවා එනවා. ඉතින් මේ මුල් කාලේ ඒ ගමේ තිබිච්චි අඩිපාරවල් දිගේ, ගුරුපාරවල් දිගේ තමයි මේ පාසලට ගියේ පයිම්ම ගමේ පාසලට. එතකොට ඒ ගමේ තිබිච්චි ඇලදොලොල නාපු හැටි, ලදු කැලෑවල ඇවිද්ද හැටි. ඉතින් මේ අපේ ගම තිබෙන්නේ හරියටම අපේ ගම්මාන ඉදිරි පසෙන් තියෙන සමනල කඳු ඇටි. පිටිපස්සෙන් සිංහරාජයට මායිම්මන තවත් කඳු ඇටියක් තිබෙනවා, කිරිබත්ගල කඳු ඇටිය. එතනින් දකුණට වෙන්න තියෙන සිංහරාජය. ඉතින් වනාන්තරයක් සහ ගංගා නිම්නයත් අතර තමයි ඒ ගම්මානේ තිබෙන්නේ, එල්ලෝ පිටිකට ගම්මානේ. ඉතින් ඒ ගම්මානේ ඉතාමත්ම හොඳ මිනිසුන් ගොඩාක් එක්ක අපි ජීවත් වුණා.
ඒ වගේම තමයි ගම පිළිබඳ මට ලොකු රොමෑන්ටික් අදහසක් නැහැ. ලංකාවේ ගම පිළිබඳ මට වෙනම විවේචනයක් සහ වෙනම දැක්මක් තිබෙනවා. ඉතින් ඒ සියලු මිශ්‍ර හැඟීම් එක තමයි මගේ ළමා කාලයේ ගමේ ගෙවුනේ. කරුණාරත්න පරණවිතාන මම අඳුරන්නේ 1995 පමණ සිට තරුණ උපාධිධාරියෙක් හැටියට. ඔහු එවකට අධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට සම්බන්ධ වුණා අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් හැටියට. නමුත් ඊට කලින් ඔහු ගැන මම අසා තිබුණා. ඒ අසා තිබුණේ නඩු තීන්දුවක් ආශ්‍රයෙන්. ඒ කියන්නේ සුප්‍රසිද්ධ නඩුවක් තිබෙනවා තරුණ උපාධි තරුණ ශිෂ්‍යයන් ක්‍රියා දේශපාලන ක්‍රියාකාරීන් සංගණනාවක් අත්අඩංගුවට අරන් තිබුණා. ඒ නඩුවේ ඒක අන්තිමට මූලික අයිතිවාසිකම් නඩුවක් ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියා. අමරසිංහ විනිශ්චකාරතුමාගේ නඩු තීන්දුවක් කුමන තත්ත්වයක් යටතේද පුද්ගලයන් අත්අඩංගුවට ගත හැක්කේ අත්අඩංගුවේ තබා ගත හැක්කේ ආදිය පිළිබඳව ඉතාමත්ම වැදගත් නෛතික සිද්ධාන්ත ගණනාවක් එහිදී තීන්දු වුණා. ඉතින් ඔහු ගැන මම කලින් අහලා තිබුණා. ඒ අනුව ඔහු ශිෂ්‍යයෙක් කාලයේත් ඔහු වක්‍රාකාරයට ලංකාවේ නීතිය විශේෂයෙන් මූලික අයිතිවාසිකම් පිළිබඳ නීතිය ඉදිරියට රැගෙන යන්නට ඔහු දායක වුණා. ඇත්තටම ඔබතුමාගේ අධ්‍යාපන චාරිකාව ගැන කතා කරද්දී මම අහලා තියෙනවා අමතකරුවර සංදිස්ථාන ගොඩක් තියෙනවා කියලා. මම හිතන්නේ රත්නපුර ප්‍රදේශයේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටම ප්‍රතිඵලත් එක්ක විශ්වවිද්‍යාලයට තේරුණා. ඔව්, මුල් කාලේ මම අධ්‍යාපනය ලැබුවේ ලෙල්ලොපිටියේ දිප්පිටිගල මහාවිද්‍යාලය කියන පැරණි සිංහල පාසලේ. ඒ පැල්මඩුල්ලේ තියෙන පාසල් අතුරෙන් ගංකන්ද විද්‍යාලය සහ මේ පාසල තමයි නිදහස් අධ්‍යාපනය යුගයේ එන්නත් කලින් ඉංග්‍රීසි ආණ්ඩුව කාලෙම ඇති කරපු සිංහල පාසලක්. ඒ පාසලේ ඒ අපේ ගමේ පාසලේ ලෙල්ලොපිටි දිප්පිටිගල විද්‍යාලයේ තමයි ඔය ජෝ අභික්‍රම මහත්තයා වගේ අත් ඉගෙන ගත්තේ. ඉතින් මේ එහෙම මේ ඒ කාලේ ප්‍රදේශයේ පාසල් හරි දුර්ලභයි. ඒ පාසල තවමත් තිබෙනවා. ඒ පාසලේ මම සෑහෙන කාලයක් අධ්‍යාපනය ලැබුවා, මගේ මූලික අධ්‍යාපනය. ඊට පස්සේ ඒ විභාග සමත් වෙලා මම තීරණය කළා රත්නපුරේ ශාන්ත ඇලෝසියස් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. මට තර්මක අධ්‍යාපනය සම්බන්ධයෙන් මම පාසලේ දස්කම් දැක්කුවා. පාසලේ බාහිර ක්‍රියාකාරකම් වලත් තිබුණාද? මම ක්‍රීඩා කටයුතු දිවීමට තර්මක දස්කම් දැක්කුවා. ඒ දිවීමේදී මට ත්‍යාග සහතික පත්‍ර කුසලාන ලැබිලා තියෙනවා. නමුත් වැඩිපුරම මම පොතපත කියවීම ලිවීම සහ සංගීතයට විශාල ඇල්මක් දැක්කුවා. සංගීත ගායනයට සහ සමහර භාණ්ඩ වාදනය කිරීම හැකියාවකුත් මම ලබා ගත්තා. කොයි වගේ භාණ්ඩ වාදනය? මට තරමක් හොඳින් මේ සර්පිනාව වාදනය කරන්න පුළුවන්කමක් තියෙනවා. බටලා වාදනය කිරීමේ හැකියාවකුත් තිබුණා. ඒ කාලෙත් මේවා ආදටත් මම එක වාදන භාණ්ඩයක් හැමදාම වගේ මම පොඩි වෙලාවක් පුරුදු පුහුණු වේ මිසිරිතක් වගේ තිබෙනවා. ඒකේ පුරුද්ද මම අතහැරිනේ. ඒ වගේම මම අහලා තිනවා අදටත් ගීත ගායනා කරනවා කියලා. මට එච්චර දැන් නම් ඒ හැකියාවෙන් ටිකක් ඈත් වෙලා ගිහිල්ලා. පාසල යන කාලේ මම රාගධාරී සංගීතයට ඇල්මක් දැක්කා. ටිකක් ඒ සම්බන්ධයෙන් දැනුමකුත් ලබා ගත්තා. ඒ ගායනා හැකියාවත් අත්පත් කරගත්තා. නමුත් වෙන වැඩකින්ද ඒක කරගන්න බැරුණා. කොහොමත් ඒ ශාන්ත ඇලෝසියස් විශ්වවිද්‍යාලයට ගිය කාලේ තමයි මගේ ජීවිතයේ ලොකු වෙනස්කම් ගොඩක් සිද්ධ වුණේ. ඉතාම හොඳ ගුරු මණ්ඩලයක් යටතේ මේ මම පුහුණුව ලැබුවා. ඒ අවට පාසල් වලත් හොඳ ගුරුවරු හිටියා. ඉතා විශාල මිත්‍ර කණ්ඩායමක් එක්ක ආශ්‍රය කරන්න ලැබුණා. ඒ සියල්ලත් එක්ක මේ ඇලෝසියස් විශ්වවිද්‍යාලයට ගොඩක් දේවල් පාසලක් හැටියට ලැබලා දුන්නා. ඉතින් ඒ කාලේ රටේ ටිකක් තරමක් වාතාවරණය ඉච්චර හොඳ නෑ. 88-89 වගේ කාලේ අපේ නවයෝන් තරුණ කාලේ ගත වුණ කාලේ
අපිත් සමාජයේ බාහිර දේශපාලන ක්‍රියාකාරන් ඔය හැම දෙයකටම මගේ ඇදී ගියා. කොහොමත් ඒ මැද්දේ තමයි අපි මේ උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ. මම ගිය ඇත්තරම ගණිතාංශයෙන් ඉගෙන ගන්න. ගණිතයට මගේ විශාල ඇල්මක් ආදරයක් අදටත් තියෙනවා. ගණිතය විෂයට තමයි මගේ කැමැත්තක් දැක්වේ. නමුත් ඒ උසස් පෙළ විද්‍යාපන්ති ඉඳද්දී රසායන විද්‍යාව කියන විෂය මට බොහොම නිකන් කල්කදුරු වගේ තිබිලා හින්දා මම දවසක් අපි හිටපු විද්‍යාපතිතුමා කේජී කොණරත්න මහත්මයාට මම කිව්වා මට මේ විද්‍යා අධ්‍යාපනයේ මට එපා වෙලා තියෙන්නේ මට අවස්ථාවක් දෙන්න මේ කලා අධ්‍යාපනයට යන්න කියලා. එපාර කොණරත්න මහත්මයාට තිබුණා පුදුම හැකියාවක් මේ ශිෂ්‍යව අඳුරගන්න මේ බැලු පමණින්. තමුසේ හොඳ තීන්දුවක් අරගෙන තියෙන්නේ. එහෙනම් දැන් කලාපන්තියට යනවා කියලා කිව්වා. මම ලියුමක්වත් දුන්නේ නැහැ. ගිහිල්ලා ඒ පන්ති භාර ගුරුතුමියට රත්නතිලක මැතිණිය කියලා තාම එතුමිය ජීවත්වම ඉන්නවා. කොරත්න මැතිතුමා අභාව ප්‍රාප්ත වෙලා එතන හිටියා. ප්‍රේමාරුචගම්ගේ වැඩි බොහොම ප්‍රසිද්ධ ගුරු මහත්ම මහත්මින් පිරිසක් ඒ අයට කොරුවිට සරණක් කරගලා හාමුදුරු කෙනෙක් තාම ඒ අය ඉන්නවා ජීවතුන් අතර. ඒ ගුරුවරු බොහොම මාව හොඳින් පිළි අරගෙන ඉතින් මම ඒ පන්තියේ හොඳට අධ්‍යාපනය ලැබලා ඒ කාලේ ඉතින් කාලේ හැටියට විශිෂ්ට ප්‍රතිඵලයකුත් ලැබලා තමයි විශ්වවිද්‍යාලයට ගියේ. කලාංශයෙන් ගිහිල්ලත් ඉතින් මේ ඒ ඉහළම ප්‍රතිඵල නිසා මේ මට යෝජනා වුණේ මේ කොළඹ නීති පීඨයට බැඳෙන්න. ඇත්තම ඉල්ලුම් පත්‍රයම දාලා ඔක්කොම තේරුණෙත් එහෙමයි. පස්සේ ඒවත් වෙනස් කළා. නැවත වතාවක් ඒ නීති අධ්‍යාපනය අතහැරලා කලා අධ්‍යාපනයට ගියා. කලා පීඨයට ගියා. ඊට පස්සේ ශාස්ත්‍ර පීඨයේදී ඇත්තෙම මේ වැඩිපුර මේ මහන්සි වෙලා ඉගෙන ගන්න වට වඩා මම වැඩිපුර යොමු වුණේ විශ්වවිද්‍යාලයේ මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු වලට. ඉතින් ඒක දෛවෝපගත සිදුවීමක්. ඒ කාලේ අපි විශාල කණ්ඩායමක්ම මේ කටයුතු වලට යොමු වුණා. ඒ අය දැන් ගොඩක් ප්‍රසිද්ධ තැන්වල ඉන්නවා. ගොඩක් අය සමහර අය මෙතන මෙතුවරු සමහර අය නිලධාරියෝ. මගේ ජීවිතෙත් එහෙම තමයි ගලාගෙන ගියේ. මගේ විශ්වවිද්‍යාල ජීවිත කාලය තුල දැන හඳුනා ගන්නට ලැබුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ඉතා දීප්තිමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් මට සිහිපත් කරන්න පුළුවන්. මුල් කාලීන ශිෂ්‍යයෙකු හැටියට කරු පරණ විතාන මම හඳුනාගත්තේ එක විදියකින් පන්ති කාමරේ ඉගෙනගත්ත බොහොම සංසුන් ශිෂ්‍යයෙක් හැටියට. අනෙක් පැත්තෙන් ශිෂ්‍ය අරගලවල නිමග්න වෙච්ච ශිෂ්‍ය නායකයෙකු හැටියට. ඔහු මේ කාර්යයන් දෙකේදීම අතිශයින් සාර්ථක භූමිකාවන් නිරූපණය කරපු පුද්ගලයෙක් හැටියට හඳුන්වන්නට මම කැමතියි. ඔහු ශිෂ්‍යයෙකු හැටියට විචාරශීලී ශිෂ්‍යයෙක්. පතපොත කියවපු නිර්මාණශීලී ලෙස කල්පනා කරලා වැඩ කරපු ඉතාමත්ම දීප්තිමත් ශිෂ්‍යයෙක්. රාජ්‍ය සේවය තුළ වසර ගණනක් පුරා කටයුතු කරමින් ගෞරවනීය සේවයක් සිදු කළ රාජ්‍ය සේවයේ විශිෂ්ට නිලධාරියෙකු වත්මන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මැතිතුන්ගේ ජීවිතාවලෝකනය. ඇත්තටම ඔබතුමාගේ අධ්‍යාපන චාරිකාව ගැන කතා කරද්දී මම අහලා තියෙනවා ශිෂ්‍ය ජීවිතෙම තමයි මේ දේශපාලනයට යොමු වෙලා තියෙන්නේ. පාසල් යන කාලේ ඉඳලම මගේ දේශපාලන නැඹුරුවක් තිබුණා. පාසල් යන කාලේ විශේෂයෙන්ම ඇලෝසිස් විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඉඳලම. නමුත් ශිෂ්‍ය නායකයෙක් හැටියට එහෙම වෙන්න විශේෂ හේතුවක් තිබුණාද පවුලේ? ඔව් ඇත්තටම අපේ දෙමව්පියන්ගෙන් තාත්තා මේ වාමාංශික පසුබිමක හිටියේ. ලංකා සම සමාජ පක්ෂයට එල්මා බෙල්මන් දක්වපු කෙනෙක්.
අම්මා හැම දේශපාලනයක් ගැන උනන්දු වෙච්ච කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ පාසල් යන කාලේ තරමක් කොමියුනිස්ට්වාදී පැත්තට වැදී ගියා. මාක්ස්වාදී පත පොත අපි බොහොම උනන්දුවෙන් හැදෑරුවා. ඒ නිසා සමහර වෙලාවට ඒ කාලේ තිබිච්ච රැඩිකල් දේශපාලනය පවා අපි ප්‍රශ්න කරන්න ගියා ඒ කියවීම ඇතුළේ. ඉතින් ඒ විශ්වවිද්‍යාලයට යන අවදී වෙනකොට ටිකක් ට්‍රොස්කිවාදයට නැඹුරු මාක්ස්වාදී තරුණය හැටියට තමයි විශ්වවිද්‍යාලයට ගියේ. නමුත් විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය නලින්ද සිල්වා වගේ මුණ ගැහෙනකොට අපේ අදහස් තරමක් වෙනස් වෙලා ජාතිකවාදී ප්‍රවණතාවන් වලට අපි එකතු වුණා. නමුත් විශ්වවිද්‍යාලයේ දේශපාලනයේදී ඌට වඩා අදාළ වුණේ ශිෂ්‍යයන්ගේ පොදු යහපත තකා වැඩ කරන දේවල්. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාසංගමේ සභාපති හැටියට මම අවසාන කාලේ ශිෂ්‍ය නායකයෙක් හැටියට වැඩ කළා. ඒ කාලේ ශිෂ්‍ය ව්‍යාපාරය එක රාශිය කිරීමේ කටයුතු වලට මම වැඩියෙන් යොමු වුණා. ඉතින් ඒ කාලේ බොහොම තාම දුෂ්කර කටුක අධ්‍යක්ෂීම් වලට අපි මුහුණ දුන්නා. තාම දුෂ්කර කටුක අධ්‍යක්ෂීම් වලට ඒ කාලේ. නමුත් ඒ අතරේ මගේ අධ්‍යාපන කටයුතු බොහොම සාර්ථකව අවසන් කරන්නත් මට හැකියාව ලැබුණා. කර්ණාරත්න පරිණිවිතානි කියන්නේ අපිට වර්තමානයේ නම් ඇත්තටම මට ඔහුත් එක්ක බොහොම කිට්ටුවෙන් ඇසුරු කරන්න වැඩ කරන්න ලැබිලා තියෙනවා. මං හරි ඒක ලොකු සතුටක් හැටියට මම දකින්නේ. මොකද ඔහුත් එක්ක වැඩ කරන්න මං ඔහුව කලින් අඳුනනවා. ඔහුව අරුප වාහනි ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා ඉන්න කාලේ ඔහුත් එක්ක මම යම් යම් වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි මං ඔහුව මිත්‍රයෙක් හැටියට ඉතා ළඟ හිතවතෙක් හැටියට මට ඇසුරු කරන්න ලැබෙන්නේ මේ බොහොම මෑතකදී. මම දන්න තරමින් ඔහුට බොහොම කිට්ටු හිත මිත්‍රගෙන ඔවුන්ගේ ඉතා කිට්ටු මිත්‍රයන් කීප දෙනෙක් මගේ බොහොම කිට්ටුවෙන් ඇසුරු කරන ඔවුන්ගෙන් දැනගත් පරිදි පරණවිතාන මහත්මයා කියන්නේ මේ තමන්ගේ පාසල් කාලය තුළේ ඉතාම ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා හිටපු කෙනෙක්. ශිෂ්‍ය නායකයෙක් හැටියට කටයුතු කරලා පසුව යුනිවර්සිටි එකේ කියන්නේ විශ්වවිද්‍යාලය තුල ඔහු ඉතා ජනප්‍රිය චරිතයක්. මම හිතන්නේ දේශපාලනේ ඉතා හොඳින් විශ්වවිද්‍යාලය තුල කරපු විශ්වවිද්‍යාලයේ මුළු ශිෂ්‍ය පරම්පරාව අතර ඉතාම ජනප්‍රිය වෙච්ච ආදරේ දිනාගත්තු බොහොම නිහතමානී පුද්ගලයෙක් හැටියට තමයි ඔහු මම ඔහුගේ හිත මිත්‍රාදීන්ගෙන් මම දැනගන්නේ ඔහු පිළිබඳව. විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසුව ඇත්තටම වෘත්තීය ජීවිතයේ ආරම්භය කොයි වගේ? විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා මම එකපාරටම රස්සාවල් හොයාගෙන ගියේ නැහැ. ඒ කාලේ තිබෙච්ච මගේ දේශපාලන දැක්ම අනුව මම ගොඩක් වෙලාවට මිනිසුන් අතර ගොඩක් වැඩ කළා. වනාත විල්ලුවේ දිවුරුව අතර, ගොවියෝ අතර, ඊට පස්සේ පැලවත්තේ ගොවිකම්කරුව අතර වගේ ගොඩාක් තැන්වල අපි මේ ජනතාව අතර වැඩ කරමින් වෘත්තීය සටන්වල, ප්‍රජා සංවිධානවල, පරිසර සංවිධානවල යන අදිතැන්වල අවුරුද්දක් අවුරුදු දෙකමාරක් විතර ලංකාවේ හැම තැනම මම ප්‍රජා සේවකයෙක් හැටියට ඇවිද්දා. ඊට පස්සේ මට තේරුණා ඒ ජීවිතයට වඩා මේ රැකියාවක් කරන්න ඕන කියලා. ඊට පස්සේ මම ඒ කාලේ හිටපු ඒ කාලේ තිබුණ ආණ්ඩුවට මම සම්බන්ධ වුණා. හැබැයි ඒ සම්බන්ධ වෙන්න කලින් මම රැකියාව ඉදුම් පත්‍රයක් දැම්මා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලෙ. ඒකේ මට